අපි දන්නවා සිලොන් ඩොලර්ස් YouTube channel එක සමග එකතු වී සිටින ඔබ අනිවාර්යයෙන්ම අන්තර්ජාලය මගින් මුදල් ලිපේම පිළිබඳව වැඩි කැමැත්තක් දක්වන පිරිසක්. එහිදී ඉතාමත් වැදගත් දෙයක් තමයි ඩොමේන් නේම් එකක් හරියාකාරව රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියන එක දැන ගැනීම. මේ වීඩියෝ එකෙන් ඔබට දැනගන්න පුළුවන් ඩොමේන් නේම් එකක් නිවැරදි ආකාරයෙන් රෙජිස්ටර් කරගන්න ආකාරය. අපි බලමු ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ඩොමේන් නේම් කීපයක් පිළිබඳව. facebook.com, youtube, Amazon, eBay. ඔබ දකින්නවාද මේ ඩොමේන් නේම් වල විශේෂ ලක්ෂණයක්. ඒ ඩොමේන් නේම් ඇත්තරම ඉතාමත් කෙටි. මතක තබා ගැනීමට පහසුයි. එහෙමනම් අපි ඩොමේන් නේම් එකක් තෝරා ගැනීමේදී මුලින්ම ඩොමේන් නේම් එක ඉතාමත් ලේසියෙන් මතක තබා ගැනීමට පහසු සහ කෙටි ඩොමේන් නේම් එකක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ ඉන්ටර්නැෂනල් මාකට් එක ටාගට් කරලා ඔබේ සර්විස් සපයනවා හෝ ඔබ වෙබ්සයිට් එකක් ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් කරනවා නම් ඒ සඳහා ගැළපෙන ඩොමේන් නේම් එකක් තෝරා ගන්න. එසේම ඩොමේන් නේම් තෝරා ගැනීමේදී මැදට, අගට, මුලට, අංකයේදීම, හයිෆන්ස්යේදීම එච්චර අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද එවිට ඩොමේන් නේම් එක මතක තබා ගැනීමේ අපහසුව සහ ටයිප් කිරීමේ අපහසුව මේ නිසා ඔබ ඩොමේන් නේම් එකක් තෝරා ගැනීමේදී හයිෆන්ස් සහ නම්බර්ස් යෙදීමෙන් පුළුවන් තරම් වැළකී සිටින්න. ඔබ ඩොමේන් නේම් එකක් තෝරා ගැනීමේදී සෑම විටම .com කියන එක්ස්ටෙන්ෂන් එක තෝරා ගැනීමට උත්සාහ කරන්න. නැත්නම් .org හෝ .net වගේ එක්ස්ටෙන්ෂන් එකට යන්න පුළුවන්. නමුත් ඔබ .com එක්ස්ටෙන්ෂන් එකම පාවිච්චි කරනවා නම් ඔබට බිස්නස් එකේ ක්‍රෙඩිබිලිටි එක, සයිට් එකේ ක්‍රෙඩිබිලිටි එක වැඩි කරගෙන වැඩි කරලා පෙන්වන්න හැකියාවක් ලැබෙනවා. අනිත් වැදගත් කාරණාවන් තමයි ඩොමේන් නේම් එකක් ගැනීමේදී අපි තෝරා ගන්න ඕන ඩොමේන් නේම් රෙජිස්ටර් කෙනෙක්. මෙහිදී ඩොමේන් නේම් රෙජිස්ටර්ස්ලා බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. නමුත් අපි හොඳ ඩොමේන් නේම් රෙජිස්ටර් කෙනෙක් තෝරා ගැනීම අවශ්‍ය වෙනවා. මේදී අපි බලන්න ඕන ඩොමේන් නේම් එක රෙජිස්ටර් කර ගැනීමේදී රෙජිස්ට්‍රේෂන් ෆී එක කීයක් වගේ වෙනවද කියලා. සාමාන්‍යයෙන් ඩොලර් 10 සිට 14 දක්වා මුදලකට ඩොමේන් නේම් එක රෙජිස්ටර් කර ගැනීමේ හැකියාව තියෙනවා. තවත් වැදගත්ම කරුණක් වන්නේ ඩොමේන් නේම් එක රිනියු කරන්න. අවුරුදු පතා අපි ඩොමේන් නේම් එක රිනියු කිරීම සිද්ධ කරන්න ඕනේ. මෙහෙම රිනියු කරද්දී ඩොමේන් නේම් එක රිනියු කරන්නේ කීයක් ගන්නවද කියලා ඒ අදාළ රෙජිස්ට්‍රේෂන් කම්පැනි එක පැහැදිලිව අපිට පෙන්වන්න ඕනේ. එහෙම නැති වුණොත් සමහර වෙලාවල් වලට ඩොමේන් නේම් එක රිනියු කරන්න ඉෂ්ඨා විශාල මුදලක් අය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඩොමේන් නේම් රිනියුවල් වලට කීයක් යනවද කියලා අනිවාර්යෙන් ඩොමේන් නේම් එක රෙජිස්ටර් කරන්න කලින් බලන්න. ඩොමේන් නේම් එකක් ලබා ගැනීමේදී ඩොමේන් ප්‍රයිවසි අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඩොමේන් ප්‍රයිවසි who is protection ලෙස අපිට ලබා දීම සිදු කරනවා අදාළ ඩොමේන් රෙජිස්ට්‍රේෂන් කම්පැනි එක විසින්. එසේම ඒ සඳහා කිසිදු මුදලක් සාමාන්‍යයෙන් අය කරන්නේ නැහැ. නමුත් ඔබ ඩොමේන් නේම් එක රෙජිස්ටර් කිරීමේදී බලන්න ඕන ඩොමේන් නේම් එකේ who is protection සඳහා ගාස්තුවක් අය කරනවද නැද්ද කියලා. ඔබ ගාස්තුවක් අය නොකරන කෙනෙකුගේ ඔබගේ ඩොමේන් නේම් එක ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම තමා who is protection details වෙනස් කරන්න අවශ්‍ය වෙලාවල් අපිට ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවල් වලදී who is protection details කියන්නේ අපේ ඊමේල් ඇඩ්‍රස් වගේ දේවල් වෙනස් කරන්න ඕන නම් ඒ සඳහා ගෙවීමක් කරන්න ඕනද නැද්ද කියලා අපි රෙජිස්ටර් කරන්න කලින් දැනගන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා සාමාන්‍යයෙන් කිසිම ගාස්තුවක් අය කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමා https ඔයාලා දැකලා ඇති බොහෝ වෙලාවට බ්‍රවුස් එකේ https කියලා ඩොමේන් නේම් එකත් එක්ක ඉස්සරහින් කොළපාටින් වැටෙනවා. ඒ කියන්නේ hypertext transfer protocol secure. මේදී සිද්ධ වෙන්නේ සර්වර් එක සහ අපගේ බ්‍රවුස් එක අතර දත්ත හුවමාරුව ආරක්ෂිතව සිද්ධ කර ගැනීමයි. මෙහිදී බොහෝ වෙලාවට මෙම සේවාව ලබා ගත්තේ නැති ඩොමේන් අපිට Google Chrome වගේ බ්‍රවුසර් වලින් බ්‍රවුස් කිරීමට හැකියාව අහුරනවා. එහිදී security warning එකක් ලබා දෙනවා. මෙහිදී ඇත්තම වෙන්නේ user බය වෙනවා ඒ website එකට ඇතුළු වීමට. මේ නිසා අපගේ visits ඒ වගේම ranking වලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මේ https ලබා නොගැනීම. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා domain name එක ලබා ගැනීමේදී who is guard protection
HTTPS වගේ සේවාවන් ලබාගෙන ඇක්ටිව් කර ගැනීම අනිවාර්යෙන් සිද්ධ කරගත යුතු වෙනවා. හරි මම හිතනවා දැන් සාමාන්‍ය දැනුමක් ඔබට ලැබෙන්න ඇති ඩොමේන් නේම් රෙජිස්ට්‍රේෂන් පිළිබඳ සහ වැදගත් කරුණු පිළිබඳ අපි බලමු දැන් ඩොමේන් නේම් එක රෙජිස්ටර් කරගන්න ආකාරය. මම සාමාන්‍ය මගේ ඩොමේන් නේම් සියල්ලම වගේ රෙජිස්ටර් කරගත්තේ namecheap.com හරහා. එයාලගේ සර්විස් එක ඇත්තම ඉතාමත් ප්‍රශංසනීය සර්විස් එකක් වුන් ලබා දෙනවා. ඔවුන්ගේ සපෝට් ටීම් එක ඉතාමත් ඇක්ටිව්. ඕන වෙලාවක අපිට සපෝට් එක ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ මේ මෙන්න මේ කාරණය තමයි මම විශේෂයෙන්ම namecheap තෝරා ගන්න හේතුව වුණේ. ඔවුන්ගේ ඉක්මන් සපෝට් සර්විස් එක. හරි එමුනම් අපි බලමු namecheap මගින් ඩොමේන් නේම් එක රෙජිස්ටර් කරගන්න ආකාරය. අත්‍තරම මේ සරලම ස්ටෙප්ස් කීපයක් තමයි අපිට තියෙන්නේ. අපිට අවශ්‍ය ඩොමේන් නේම් එක මේ ආකාරයට අපි සර්ච් කරලා බලනවා ඩොමේන් නේම් එක අවේලබල්ද නැද්ද කියලා. අපිට ඩොමේන් නේම් එක අවේලබල් නම් මේ විදිහට අවේලබල් කියලා අපිට ඩොමේන් නේම් එක පෙන්නනවා. එහෙමනම් තියෙන්නේ කාට් එකට ඇඩ් කරගෙන ඩොමේන් නේම් එක අපිට buy කිරීමට තමයි පියවර වශයෙන් තියෙන්නේ. හරිම ලේසි. ඔයාලගේ PayPal මනි වලින් හරි ඔයාලගේ කාඩ් ඩීටේල්ස් ඇඩ් කරලා කාඩ් එකෙන් හරි ඔයාලට මේ විදියට ඩොමේන් නේම් එක buy කරන්න පුළුවන්. එහෙමනම් මම හිතනවා මේ ගයිඩ් එකෙන් ඔයාලට ඩොමේන් නේම් එකක් નિවරදිව ලබා ගන්න ආකාරය පිළිබඳව දැනුමක් ලැබෙන්න ඇති. අපි ඊළඟ වීඩියෝ වලින් බලමු ඩොමේන් නේම් එක කොහොමද අපේ හොස්ටින් ප්‍රොවයිඩර්ට දීලා හොස්ට් කරන්න කියලා ඩොමේන් එක නේම් එක හොස්ට් කරන්න ආකාරය සහ තවත් වැදගත් වීඩියෝ වලින් හමු වෙනකම් තවත් වැදගත් වීඩියෝ වලින් ඉස්සරහදී හමු වෙමු. එහෙමනම් subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරන්න, ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න. එහෙමනම් ජය වේවා.